ආයුබෝවන් සත්‍ය નિවැරදිව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් ආණ්ඩුවේ අලුත් පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාව සභාගත කෙරේ කොරෝනා පොකුරට අද 300ක් එක් වෙති 457ක් සුවේ ලබා නිවසට පාසල් සිසුන්ට නොමිලේ මුඛ ආවරණ ලක්ෂ 15ක් විමල්ගේ ප්‍රකාශයක් ගැන රිෂාඩ් ගින් පැමිණිලි අලි කලමනාකරන රක්ෂිතය ඉල්ලා උණුසුම් ඌ සූර්ය වැව ලිබියාවට අන්තර්වාර ඒකීය ආණ්ඩුවක් නවවෙනී පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව අද සභාගත කෙරුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින්. මේ අතර කෝප් සහ කෝපා කමිටු ගන්නා තීරණ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කළ බව කථානායක මහින්ද යාපා අභිවර්ධන මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපිට නෛතිකව ලැබිලා තියෙන සමහර වගකීම් ඉටු කිරීමේ ගැටලුකාරී තත්වයන් සමහර අවස්ථාවලදී මතුවලා තිබුණා. පාර්ලිමේන්තුවේ මූල්‍ය අයිතිය හරහා පොදු ව්‍යාපාර කළමනාකරණය කරද්දී 2009 සමාගම් පනත යටතේ ලියාපදිංචි වුණු සමහර සමාගම්වල ගැටලුකාරීත්වයක් දැනට මතුවලා තියෙනවා. ගරු කථානායකතුමනේ චරිත හේරත් අපේ සභාපතිතුමා කියපු කතාව ඇත්ත. අපක්ෂපාතීව එතුමා කෝප් සභාව මෙහෙවෙන එක ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මගේ ප්‍රණාමය පුද කරනවා. එතුමා කියන ආකාරයටම සමහර ආයතන තියෙනවා මහජන මුදල් පරිහරණය කරන ආයතන. ඒගොල්ලෝ කෝප් සභාවට ආපු ගමන් කියන්න හදන්නේ කෝප් එකට බලයක් නැහැ පරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න කියලා. සමහර සමාගම්වල උපසමාගම් කියනවා පුද්ගලිකාංශයේ සමාගම් විදියට හැසිරීමේ අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවට වාක් කියන්න නැති තත්ත්වයක්. ඒගොල්ලෝ මේ නිර්මාණය කරන හදන අපි දිගින් දිගටම කරුණු විමසුවා. කිසිම වෙලාවක අපි විපක්ෂයේද ආණ්ඩුවේද කියන කාර්යය බලන්නේ නැතුව කරු සභාපතිතුමාගේ ප්‍රධානත්වය තුළ අපි විශාල කාරණා ගණනාවක් අපි හෙව්වා. ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ කරු විපක්ෂයේ මන්ත්‍රීතුමා කියපු කාරණේ එක බැලුවාම සමහර අවස්ථාවල අපිට පේන්න තිබ්බා ගල් කොතනකටුනි අපේ පාර්ලිමේන්තුවේ බලය අභිභවා යන්න සමහර ආයතන ක්‍රියාත්මක කරනවා. දැන් කෝප් සහ කෝපා එකේ ගන්න තීන්දුව මේ රටේ විනවිදභාවයෙන් ක්‍රියාත්මක වෙනවා පෙනෙන්නේ නැහැ. ඒ වගේම මහජන පෙස්සංකාරක සභාවත් එහෙමයි ගරු කථානායකතුමනි. ඉතාලම අගතියට පත්විච්ච කෙනෙක් තමයි මහජන පෙස්සංකාරක සභාවට එන්නේ. හැබැයි එතනින් දෙන තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ විශ්වාසය ජනතාව තුළ බිඳ වැටෙනවා. ඒ කියන්නේ අපි ගරු මන්ත්‍රීතුමා ඒ කියන්නේ අපි අවධානය යොමු කළා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන අවස්ථාවක මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන හැටියට අධිකරණ ඇමතුමාට මතක් කරලා තියෙනවා. අද කොරෝනා ආසාදිතයන් 300 දෙනෙක් හඳුනා ගන්නවා. ඒ වගේම 457 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 83000 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම නිමේෂ ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද මන්නාරම මාළු වෙළඳසැල තාවකාලිකව වසා තමා තිබෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86643ක් 2922 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවලබු සංඛ්‍යාව 83210ක්. මේ අතර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. එන්නත් ලබා ගැනීමෙන් පසු බරපතල සංකූලතා ඇති වූ බවට වාර්තා වී නැති බව සෞඛ්‍යංශය පවසනවා. අපි සංචාරකයන් උදෙසා වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ පද්ධතියක් අපි සංචාරක මණ්ඩලය වෙත ඉදිරිපත් කරා. ඒ අනුව තමයි ඕන් සංචාරකයන් දැනට රැගෙන ඉන්නේ. ජෛව බුබුලක් විදියට තමයි ඒගොල්ලන් බාහිර සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව තමන්ගේ සංචාරණ කටයුතු කරගෙන යන්නේ. ඔවුන් ලංකාවට එනකොට නියමිත දිනයන් වලදී ආධාර PCR පරීක්ෂණ කරගෙන තමයි මේ සංචාර කටයුතු සඳහා යොමුවන්නේ. ඉදිරියේදී සංචාරකයන් එන්නත් දෙකම ලබාගෙන එනවා නම් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා තමයි අපි සඳුදා දිනයේදී තාක්ෂණික කමිටුව රැස් වෙන්නේ. ඒ අනුව අපිට අවශ්‍ය ලිහිල්කම් කරන්න නිර්දේශයක් අපිට ලැබුණොත් තාක්ෂණික කමිටුවෙන් ඒක අපිට සංචාරක මණ්ඩලය වෙත යොමු කරන්න පුළුවන්. පාසල් දරුවන් සඳහා නොමිලේ මුඛ ආවරණ ලක්ෂ 15ක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
සියලුම බස්නාහිර පළාතේ පාසල් ටික ඔක්කොම නොමිලියේ විෂ බීජ හරණය කළ තුන පොලිස් දෙපාර්තමේන්තු යොදවලා. ඒ වගේම තමයි අපේ ගරු අමාත්‍යතුමාගේ ඉල්ලීම මත බ්‍රැන්ඩික්ස් ආයතනය අපේ ළමයින්ට මුව ආවරණ නොමිලේ මිලියන 1.5ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 2 වෙනකොට. අපි ඉතුරු සියලු දරුවන්ටත් ඉල්ලීමක් කරලා තියෙනවා ආයතන වලින් ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන්ුත් අපි දැඩි උනන්දුවක් තියෙනවා. ඒ නිසා අපි මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ දායකත්වයට. හින්දු විශ්වකෝෂයට අදාළුතින් 12 විලුමත් එකතු වුණා. හෙට යෙදෙන මහා ශිවරාත්‍රියට සමගාමීව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි හින්දු විශ්වකෝෂයේ එළිදැක්වීම සිදු වුණේ. හින්දු විශ්වකෝෂය සංරක්ෂණය කිරීම ආරම්භ කළේ 1988 වසරේදී. 2014 වසරේදී එහි වෙළුම් 12 සම්පූර්ණ කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන්නා. 12 වෙළුමද ඇතුළත් හින්දු විශ්වකෝෂයේ නවතම මුද්‍රණය අගමැතිතුමා අතින් හින්දු පූජකතුමන්ලා වෙත ප්‍රදානය කෙරුණා. විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටු කරන මෙහි හින්දු පූජකතුමන්ලාගේ ඇකීමට ලක් වුණා. තෝරාගත් හින්දු කෝවිල් 50ක රුපියල් 50,000 බැගින් මුල්ආධාර ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේශ්වරන් යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා වෙනුරි. මේ විරෝධතාව නිසා කොළඹ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වෙලා තිබුණා. ඔව් නිමේෂ්, වාහන තදබදයේ අවසන් වෙලා තියෙන්නේ පොලිසිය අධිකන නියෝගයක් රැගෙන විරෝධතාවේ නිලී සිටි පිරිස විසුරුවා හැරීමෙන් පස්සේ. වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූර්ය වැව වල්සපු කළ ප්‍රදේශයේ ගොවින් පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඊට සහය පළ කරමිනුයි අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැතුණේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන මෙන්ම පරිසර සංවිධාන කීපයක් ඊට එක්ව සිටියා. මහත්ය මතක තියාගන්න, ගිය අවුරුද්දට වලවේ වම්මියුර විතරක් අලි 21ක් මිනිස් ජීවිත 13ක් 8 දෙනෙක් අපඝාත කරපු ප්‍රශ්නයකටයි මේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ලංකාව විතරක් අලින් 322ක් මරලා තියෙනවා. අලි ගහලා මිනිස්සු 122ක් මරලා තියෙනවා. එහෙව් ප්‍රශ්නයකට තමයි මේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව කාගේවත් 100ක් හරි ඉල්ලගෙන යන්න, සහනයක් ඉල්ලගෙන යන්න එහෙම කර නෙවෙයි. අංක ප්‍රශ්නයකටයි මේ ජනතාව පාර්ශ්ව බැලලා තියෙන්නේ. විමල් වීරවංශ ඇමතුමා කලා කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න හිටපු අමාත්‍ය රුෂාඩ් බදුදීන් මහත්මයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මධ්‍යස්ථානයේ පැවති ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට යන ප්‍රසිද්ධ දේශනයේදී තමාට විරුද්ධව විමල් වීරවංශ මහතා අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවයි රිෂාඩ් බදුදීන් මහතා සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව එක පිටිපස්සේ ඉන්න අන්තවාදී දේශපාලන බලව්‍යාපෘතිය පිළිබඳව රුෂාඩ් බදුදීන්ලට අසාස් සාල්ලට ඒකත් එක්ක තියෙන දේශපාලන සබැඳියාව පිළිබඳව ඒ අන්තවාදයේ හුරතල් කරපු කල්ලි කණ්ඩායම් සියලුම දෙනාට එරෙහිව නීතිය බලාත්මක කරනකම් අපේ සමාජයේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩු ඇතුළත් ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවිය. ඉස්ලාම් අන්තවාදයේ එක්ක දීඝ කන්න බලාගෙන ඉන්න ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිරාවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර්දීන්ලව නියම ස්වරූපයෙන් සමාජයේ හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා.
පැමිණිල්ල යොමු කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා සිය නීතිඥයන් මගින් විමල් වීරවංශ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළා. විමල් වීරවංශ ඇමතිවරයාට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා ඩීජිටල් ලියුමක් බාර දුන්නා. මගේ නීතිඥ මාතෘ හරහා එන්දර් වාසියක් අද එවන්න වැඩපිළිවෙලා කරලා තියෙනවා. නීතිම කටයුතු යාට විරුද්ධව ගන්න මම දැන් කටයුතු කරගෙන යනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභා රැස්වීමේදී අලුතින් පත්තුන නව නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් එම පක්ෂ මූලස්ථානයේදී අද පැවැතුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පරිපාලනය සම්බන්ධව වගකීම් රැසක් නව නිලධාරී මණ්ඩලයට ලබා දුන් බවයි මේදී පක්ෂයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. අද විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයේ පත්තුනේ නව නිලධාරි මණ්ඩලය පත්වීමෙන් පසුව නිලධාරි මණ්ඩලයේ සමග සාකච්ඡා කරලා නිලධාරි මණ්ඩලයට එක් එක් විශේෂේශ්‍ර අපි බාර දුන්නා. ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා සෑහෙන පිරිසක් අපිට ආයුධපත් එවල තිබෙනවා. පළාත් සභා මැතිවරණය සඳහාත් අපේ සූදානම් වීම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 31 වෙනිදාට පෙර ආතු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කැමැත්ති තිබෙන ලංකාවේ ඉන්න ඕනම පුද්ගලයෙකුට පක්ෂ මූලස්ථානට ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. පළාත් සභාවට තරඟ කරන්න වෙනමද? නෑ නෑ, ඊට පෙර ආතු අපි බලන්නේ කොහොමද ශක්තිය තියෙන අපේක්ෂකෝ ටිකක් සොයාගන්නේ කියලා. ඒක මූලික වැදගත්කමක්. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් බවට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම් ශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා අවධාරණය කරනවා. රත්මලානී පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හමුවක් අමත වෙනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡන එළි දැක්වීමද මෙහිදී සිදු වුණා. විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල නව එන්ජින් සමකෘතිය ක්‍රීඩා මණ්ඩප සංකීර්ණය ඇතුළු ඉදිකිරීම් රැසක් ආරක්ෂක ලේකම්වරයා අතින් විවෘත කෙරුණා. විශ්වවිද්‍යාලයේ දැනට ඉදිකිරීමින් පවතින ශ්‍රවණාගාර සංකීර්ණයද ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ආරක්ෂාව සහ සංවර්ධනයේ මූලික සාරධර්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් උගත හැකි බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා. වාහන අනනිකරුවන් සහ රජය අතර සාකච්ඡා පැවැත්වුවත් වාහන අනනේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹී නැහැ කියලා එම සංගම් නියෝජිතයින් කියනවා. වාහන අනනිය සම්බන්ධයෙන් පළවෙන වාර්තා අසත්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ. රජයත් ආනයනකරුවත් පාරිභෝගිකයත් නොමග යවන සුළු පදන විරහිත පුවතක් පළ කිරීම ගැන ශ්‍රී ලංකා මුට්ට ආනයනකරුවගේ සංගමය වෙනුවෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්යාලය සහභාගී වුණා. මෙම සාකච්ඡාවේදී මේ මාතෘකා මෑන් තියෙන කිසිම දෙයක් එදා එකඟත්වයක් පළ වුණේ නැහැ. ඉතින් ඇත්තටම එදා සාකච්ඡාවම ඉදිරියේදී කොහොමද වාහන ගෙන්නන්න ඕන කියන වටිනාකම තීරණය කිරීමේ පමණ ඉදරෙන් එහාට තවත් ඉස්සරහට අපි කොහොමද යන්නේ. පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය ගැනත් එහි වාර්තාව ගැනත් වාද විවාද ඇතිවෙද්දී මාධ්‍ය හමුවලදීත් අද ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ පාස්කු ප්‍රහාරය. මේකට වගකීම්ට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා විවිධ අය විවිධ අදහස් මේ විදිහට පළ කළා. අපිට මතකයි පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ මේගොල්ලෝ කොහොමද අදහස් ප්‍රකාශ කරුවේ? පසුගිය ජනාධිපතිවරයා ජනාධිපතිතුමා කිව්වේ මොකද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට සති දෙකක් ඇතුළතදී නිසියාකාර දඬුවම් දෙනවා කිව්වා. දැන් මං අහන්නේ අවුරුද්දයි මාස හතරක් ගත වෙලා තියෙන කො මේ අයට දුන්න දඬුවමක්? එක එක්කෙනා තමන්ගේ දේශපාලන දෘෂ්ටි කෝණය අනුව වාර්තාව පිළිගන්නවා, වාර්තාව නොපිළිගන්නවා, තමන්ගේ මත ප්‍රකාශ කරනවා. නමුත් මේ කොමිෂන් සභාව කරන්නේ අවශ්‍ය තොරතුරු රැස් කරගෙන නිර්දේශ නිකුත් කරනවා. මෙන්න මේ ආකාරයට ඉදිරියේදී රටේ ආරක්ෂාව සඳහා කටයුතු කළ යුතුයි. නීතිපතිවරයාගේ කටයුත්ත තියෙන වැරදිකරුවන් හොයාගෙන ඔවුන්ට දඬුවම් කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. ඒ සඳහා අවශ්‍ය කටයුතු දේශපාලන මැදි හත්වීමකින් තොරව නිදහසේ කරගෙන යන්න පුළුවන් වටා පිටාවක් නීතිපති දෙපාර්තමේන්තුව ඇති කළා තියෙනවා. මේකත් මං හිතන්නේ යහපාලන කාලේ අපි අත්දැකේ නැති දෙයක්. මේ රටේ තුල තියෙන සාමය, ඒ වගේම අපේ සහෝදරත්වය බිඳවැටෙන ආකාරයට මෙවැනි අන්තවාදී තත්ත්වයන් කොතනක හෝ තිබෙනවා නම් මොනම අන්තවාදයකටවත් මේ රට තුල ක්‍රියාත්මකට අභීත තබන්නේ නැහැ. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ තැන දෙනවා කියන එක ඉතාමත්ම ප්‍රබල විදිහට කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඍජුව වගන්න ඕන කියන එක මම අද නෙමෙයි එදා මේ අපරාධය සිද්ධ වෙච්ච දවසින් නම් මේ අවුරුදු දෙකෙන් මම ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රායෝගිකව බලපුවාම ආරක්ෂක ඇමතිවරයා විදිහට සේනාධි නායකයා විදිහට මේ වළක්වා ගැනීමට පියවර නොගත්තේ
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරපු කොමිසමේ වාර්තාව වත්මන් ජනාධිපතිතුමාගේ අතට ලැබිලා තියෙනවා. මේ කමිටුවේ දීපු වාර්තාවල් ගැන අරයා මෙයා කතා කරලා මෙහෙම කියවන එක ගැන අපි කනගාටු වෙනවා. මේ රටේ ජනතාව ජනවරමා දුන්නේ මේවට උත්තර දෙන්න. එහෙනම් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මත් මේ වෙනුවෙන් රටේ ජනතාවට ඒ වගේම කාදිනල්තුමා ඇතුළු ඒ කණ්ඩායමට උත්තරයක් දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒකෙන් බැහැර වෙලා නැහැ. ගිලිහි ගිය ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රජය ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් කරගෙන යනවා. මේ සහරාන්ගේ කාරණාව මත විතරක් නෙමෙයි මෙතනින් එහාට ගිහිල්ලා මුළු ලෝකෙ පුරාම නැවත වතාව මේ නව ත්‍රස්තවාදයේ යම් යම් සෙවණැලි මතුවමින් පවතිනවා. මෙන්න මේ සියල්ල ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන රජය මේ වෙන විට රටේ ජාතික ආරක්ෂාව 100%ක් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ පරිශ්‍රණ ඉතාමත්ම කඩිනම් කරලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව අතරංගොඩ ගන්න කියලා අද වරෙන්තුවක් නිකුත් කරනවා මෙනුරි. හැබැයි ටික වෙලාවකින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියා. ඔනිමේෂ ඒ කොහොම වුණත් ප්‍රමාදයක් නිසා ඉන්න බැරි වෙච්ච හිටපු මන්ත්‍රීවරිය අධිකරණයට ඉදිරිපත් වුණාට පස්සේ නිකුත් කරපු වරෙන්තුව අය කැඳවන්න කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහත්මයා නියෝග කරලා තියෙනවා. 2015 වසරේදී තරුණියකු පැහැරගෙන සිරකර තිබීම සම්බන්ධයෙන් ගුණකර තිබෙන නඩුවක් අද පෙරවරුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා වරින්තුනිකුත් කළා. මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ස්වල්ප වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණ සිටි ආකාරය දැකගැනීමට ලැබුණා. ඇවෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායිකාවට මාස එකහමාරක පමණ වයසැති බිලිඳකු සිටින බව හා ඇය අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවයි. වරින්තුව ආපසු කැඳ වූ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළා. නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට අවවාද කළා. නඩුව ජූනි මාස 17 දා නැවත කැඳවීමට නියමිතයි. එක්සත් අරාබි එමිරාජයේ අවතැන්ව හිටපු ශ්‍රී ලාංකිකයන් යලි මවබිමට රැගෙන ඉන්න නව රාජපක්ෂ ඇමතිවරයා මැදිහත් වෙලා විශාල වැඩ කොටසක් සිදු කරලා තියෙනවා. එක්සත් අරාබි එමිරාජයේ සංචාරක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා සිය සංචාරයේ අතරතුරදී මෙලෙස අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් හමුවේ තොරතුරු විමසා බැලුවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් රැකියා අහිමිවීම සහ විවිධ හේතු නිසා දිවිනට යාමට නොහැකිව සිටීම පිරිස් සිය ගැටළු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට් පත් හා පහසුකම් ලබා දීමට අමාත්‍යවරයා කටයුතු සම්පාදනය කළා. මෙම වැඩපිළිවෙල සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකයන් මහතුරුන්ගේ සහයෝගයද හිමි වුණා. පාසු කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී වාද විවාද පැවැත්වෙද්දී ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 5 දෙනෙක් ගැන විමර්ශන කඩිනමින් කරන්න කියලා නීතිපති දපිළිද ලිබරා මහත්මයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා කියලා නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂා රජරත්මනමිය අද මාධ්‍යට හෙළි කළා. 2019 අප්‍රේල් මස 21 වන දින සිදු බෝම්බ ප්‍රහාර සිද්ධිවලට අදාළව ගරු නීතිපතිතුමා අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමුවීමක් සිදු වුණා. එහිදී ගරු නීතිපතිතුමා විසින් කාඩිනල් හිමිපාණන්ට මෙම නඩුවල වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. මෙම ප්‍රහාරයේ පිටුපස සිටි මහ මුලකරුවන් සහ ඍජුවම හෝ අන්‍යාකාරයෙන් මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් පුද්ගලීන් ගැන තොරතුරු සහ සාක්ෂි අවසන් වාර්තාව ප්‍රකාරව අනාවරණය නොවන බැවින් කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙවන ලද සියලුම සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගරු නීතිපතිතුමා විසින් පැහැදිලි කිරීමක් සිදු වුණා. තවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙනීමට ගරු නීතිපතිතුමා විසින් සම්පූර්ණ ප්‍රයත්නයක් දරන බවත් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් 12කගෙන් යුත් විශේෂ කණ්ඩායමක් සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමට අනුයුක්ත කර ඇති බවට සඳහන් කළා. තවද කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම් කර ඇති පුද්ගලීන් සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනය කළ යුතු බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා. එම පුද්ගලීන්ගේ නම් වන්නේ අබු හින්ද්, අහමද් තාලිබ්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමද් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් සහ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අයවලුන්.
වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න රජයේ පසුකේදා තීරණය කළා. අනිත් තීරණය අද ගැසට් නිවේදනයකින්ම තහවුරු වුණා. ගැසට් නිවේදනයේ තියෙන විදියට පසුගිය 5වනදා ඉඳලම රුපියල් 1000 වැටුප වැඩිවීම බලපෑවත් වෙනවා. වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට ඌ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. इम योजना क्रियात्म क्रीम संबंधी पसुगे मास कीपेक काली तुलती साकच्चावट कीपेक पवेत्वीमिन अनतुरुव नवतीरनेट एलमीमिट रजे समत्तुना विशेपार अमात्य निमाल सिरिपाल द सिल्वा महता एय परिपालक सभावित युमकिरिमिन पसु मूलिक वेडरुपियल नमसीयक सहा आयवे सहन दीमनाव रुपियल सीयक लिस दबादी में एककतावयक एतिवुना පරිපාලක සභාවේ තීරණය අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය වතු ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු රැසක් සඳහා පියවරගෙන තිබෙනවා. වතු හිමියන්ගේ පාර්ශවයෙන් බදු ඉවත් කිරීම පෝර සහනාධාරය ලබා දීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවනවා. වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමත පසුගිය රජයේ අවස්ථා ගණනාවකදී අපෝසත් වෙද්දී වත්මන් රජයේ බලයට පත් වී කෙටි කාලයක් තුල එය යථාර්ථයක් බවට පත් කිරීමට සමත් වුණා. පරිපාලක සභාව තුලින් මේ ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කළ අතර ඒකට නොයෙකුත් බාධක අභියෝග පැමිණියා. මම දැන් ගැසට් කළා තියෙනවා. ගැසට් පත්‍රය ඇතුළත් කළා මේක නියෝගයක් බවට පත් කළා තියෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වැටුප තේසා රබර් කර්මාන්තය නියදෙන කම්කරුවන් වෙනුවෙන් ලබා දිය යුතු කියලා. එය ලබා දීම හාම්පුතුන්ගේ වගකීමක්. ඒක ලබා දුන්නේ නැත්නම් කම්කරු නීති හා අනපනත් අනුව ඔවුන්ට විරුද්ධව නඩු පවරලා හරි අපිට මේ මුදල් ලබා දී ප්‍රතිදිනවා. මාර්තු මාසයේ දම්ම මේ වැටුප කම්කරු ජනතාවට ගෙවන්නු. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.